කැඳින් කියන්නේ කලකිරීමක් විතරයි. එයාට උනේ මාව ගෙදර එක්කගෙන යන්න. ඒ වුණාට ඉතින් දැන් මගේ ගෙදර මේකනේ. හොඳම යාළුවා. මට හොඳම යාළුවෙක් ඕනේ නැහැ. කොටිම කිව්වොත් මට කවුරුවත්ම ඕනේ නැහැ. ඕන උනේත් නැහැ. මගෙන් අහකට යනවා. කල්පනා කරා කියලා වගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. දැන් මොකද්ද ප්‍රශ්නේ? කවුද ඔයා? මෙතන තියෙන ප්‍රශ්නේ මම කවුද කියන එක නෙමෙයි, ඔයා කවුද කියන එකයි. මං කවුරුත්ම නෙමෙයි. ඒ නිසා මට පාඩු ඉන්න දෙන්න. එච්චරයි. හැම කෙනෙක්ම වගේ නෙමෙයි, ඔයා විශේෂයි. එහෙනම් ඔයා ගැන හිතන්න. හා, මං හිතන්නේ ඔයාට පැටලිලා. මට නෙමෙයි පැටලලා තියෙන්නේ ඔයාට. ඔයා කවුද කියලා ඔයාවත් දන්නේ. ඇත්තද? එතකොට ඔයා දන්නවද ඒක? මට හොඳට මතකයි මුෆාසගේ පුතාව. ඔයාමගේ තාත්තව දැනගෙන හිටියද? දැනන් හිටියේ නෑ නෙමෙයි. මං එයාව දන්නවා. එයා නැතුණේ හුඟ කාලෙකට කලින්නේ. නෑ, එයා ඉන්නවා. මං ඔයා අයා ළඟට එක්ක යන්නම්. මගෙත් එක්ක එන්න. මෙහෙන් එන්න. ඔහොමින්න, ඔහොමින්න. ඔයාට පොඩ්ඩක් හිමීට යන්න බෑද? හරි හරි, මේ මම එනවා, පොඩ්ඩක් ඉන්න ඉතින්. මෙන්න ඔයාගේ තාත්තා ඔයා එනකම් බලන් ඉන්නවා. ඔයාට යව පේනව නේද? නෑ, මට එහෙම දෙයක් පේන්නේ නෑ. ඇයි මේ ඉන්නේ? හොඳට ලං වෙලා බලන්න. මේ ඉන්නේ. දැන් පේනව නේද? එයා ඉන්න වෙන කොහෙවත් නෙමෙයි. ඔයාගේ මෑතුලේ සිනමා. ජීවන චක්‍රය ඔයාට හිමිතැන ගන්නම ඕනේ. මට බෑ. ඔයා කවුද කියන එකයි ඔයා හැම වෙලේම මතක තියාගන්න ඕනේ. ඔයා තමයි නියම රජා. මට සමාවෙන්න. මට කවදාවත් ඔයා වගේ වෙන්න බැරි වෙයි. රජතුමා විදිහට මම වැඩියම ආඩම්බරුනේ එක දෙයක් ගැන විතරයි. ඒ තමයි ඔයා මගේ පුතා වෙච්ච එක. ඒ ගොඩක් කාලයකට කලින් තාත්තේ. නෑ සිම්බා, ඒ හැමදාටම. අනේ, ආයෙත් නම් මාව දාලා යන්න එපා තාත්තේ. මම කවදාවත් ඔයාව දාලා ගියේ නෑ. දාලා යන්නෙත් නෑ. මතක තියාගන්න ඔයා කවුද කියන එක. හොඳට මතක තියාගන්න. මම තමයි සිම්බා, මුෆාසාගේ එකම පුතා.